මේකට පර්යේෂණ කර කර හිටියොත් වෙන්නේ තව අවුරුදු දෙකක් තුනක් මේ කාරණාවට ගත කරන්න වෙනවා. ඒකත් එක්ක අපිට සිද්ධ වෙනවා අපි මේ ගැටලුව සඳහා මේ රටේ සහ මේ ලෝකයේ ඉන්න ජනතාව බරපතල පීඩිත තත්ත්වයකට පත් වෙන්න, ව්‍යසනයකට පත් වෙන්න මේකට වහවහා විසඳුම් සෙවිය යුතුමයි. ඒ සඳහා තමයි අපි රජයේ ආයුර්වේද වෛද්‍ය නාරි සංගමයේ හැටියට දේශීය වෛද්‍ය සේවාවක් හැටියට අපි මේකට රජයට නැවත නැවතත් අපි මතු කරන්නේ මේකට දේශීය වෛද්‍ය අංශයේ සහයෝගය පුළුල් ලෙස විද්‍යාත්මක ලෙස පදනම්ක් ලෙස අරගෙන මේක ඉස්සරහට මර්ධනය කිරීම සඳහා ගෙනියන්න කියලා. ඒකින්ද මම හිතනවා අපි අද දවසේ මහජනතාවෙ විදිහින් අපිට බරපතල විදියට ඉල්ලීම තියෙනවා මේ රටේ මේ කොරෝනා ව්‍යසනය මේ කොරෝනා වසංගතය වළක්වීම සඳහා ඖෂධ ලබා දෙන්න, ඒ ඖෂධ සඳහා විධිමත් වැඩපිළිවෙලක් සදා දෙන්න, මේ ප්‍රතිකාර ක්‍රියාවලිය විධිමත් කරන්න කියලා. නමුත් අපිට ඇත්තටම ගත්තම දේශීය වෛද්‍ය සේවාව හැටියට තියෙන ශක්ති ප්‍රමාණයන් පිළිබඳව අද ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද අපි කියන්නේ රජයට නැවත නැවතත් බල කරමින් සිටින්නේ මේ දේශීය වෛද්‍ය සේවාව තුළ තියෙන විශාල ප්‍රමාණයක් වූ ඖෂධ සහ දැනුම මේ රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් වහවහ අවස්ථාව ප්‍රශ්නය විසඳීම සඳහා කටයුතු කරන්න අවස්ථාව සලසලා දෙන්න කියන එක තමයි අපි කියන්නේ. ඒකින්ද අපි දන්නව ඇත්තටම වර්තමානයේ වෙනකොට විවිධ ඖෂධ නිෂ්පාදකයෝ, දේශීය ඖෂධ නිෂ්පාදකෝ, ඒ වගේම වෛද්‍යවරු මේ සඳහා විවිධ ඖෂධ සකස් කරමින් සිටිනවා. ඒවා ජනතාව අතර හුවමාරු වෙමින් පවතිනවා. ඒවායි ජනතාව ඉතාමත් ඵලදායි ප්‍රයෝජනයක් ලබාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අපි දකින දේ තමයි මේ එන්නත් පර්යේෂණයට ලක් කරලා මේ එන්නත් ගෙන එනකම් ඒ දිහා බලාගෙන ඉන්නේ නැතුව හැමදාම අපි ශ්‍රී ලංකාවේ හැටියට රජයක් හැටියට අපි විදේශීය රාජ්‍යවලින් එන දේවල් ගැන බලාපොරොත්තුෙන් ඉන්නේ නැතුව මේ රටේ තියෙන දේවල් පිළිබඳව මේ රටේ තියෙන දේශීය හා ආයුර්වේද සෞඛ්‍ය පද්ධතියින්ද ඒ වගේම අපේ දේශීය දැනුමද වඩාත් ඵලදායී ලෙස මේ අවස්ථාවේ ප්‍රයෝජනෙට ගන්න. එහෙම ප්‍රයෝජනෙට ගත්තොත් අපිට පුළුවන් වේවි මේ රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් ආරක්ෂා කරගන්නත්, ඒ වගේම අනිත් පැත්තෙන් ගියාම ජාතික ආර්ථික ගොඩනැගීම සඳහා විදේශීය ආයෝජන විදේශීය මුදල් මෙහාට ගලා ඒමට කටයුතු කරන්නත්. Breaking.lk.